ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ වන විට ත්‍රිවිල් මිල තියෙන තත්ත්වය සම්බන්ධව මේ වසරේ මුල් කාලයට සාපේක්ෂව මේ වෙන විට ත්‍රිරෝද රත මිල ඉහළ යමින් පවතිනවා. ඉතින් ඒකට ප්‍රධාන කරුණු ටිකක් තියෙනවා. අද මම ඒ ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක කරන්න යෙදුනේ. ඉතින් ඒ සම්බන්ධව තියෙන ප්‍රධාන කාරණේ තමයි ත්‍රිවිල් බිස්නස් කරන අය, යම් ත්‍රිවිල් වෙළඳාම් කරන අය මේ වෙනුවට තනකකාරීත්වයක් නැවතත් තනකාලි මිලකට ත්‍රිරෝද රත මිලදී ගැනීමට උත්සාහ දරමින් පවතිනවා. මොකද ගිය අවුරුද්දේ රටේ ආර්ථිකයේ මත්තම පල්ලෙහාට වැටුණත් එක්කම බිස්නස් කරන කට්ටිය, මොකද වාහන ව්‍යාපාරයේ ඉන්න කට්ටිය, වාහන වෙළඳාම ඉන්න කට්ටිය බිස්නස් එක තමන්ගේ වෘත්තිය නතර කරලා තමයි තිබ්බේ. ඒත් දැන් නැවත වරක් මේ අවුරුද්දේ මේ මාසෙන් පස්සේ වගේ, මොකද මේ නැවත ත්‍රිවිල් වෙළඳාම් කරන කට්ටිය මේ වැඩේ ආපහු පටන් ගෙන ඉඳා එතන තරඟකාරීත්වයක් ඇති වෙලා නැවතත් ත්‍රිවිල් මිල ඉහළ යෑමට පටන් ගන්න තියෙනවා. ඒක තමයි ප්‍රධානම හේතුව. ඉතින් ඒක හින්දා ආපහු මත්තේ මම හිතන විදියට තව මාසයක් විතරනකොට අර කලින් තිබ්බ මිලටම, ඒ කියන්නේ සාමාන්‍ය ලොකු මිලකට තිබ්බන් ත්‍රිවිල් එකක් වාහන ආනයනය නතර කරන් පස්සේ, ඉතින් එතකොට තිබ්බ මිලට සාපේක්ෂව නැවතත් ඉහළ මට්ටමකට යයි කියලා තමයි මගේ මතය. මොකද මමත් වාහන වෙළඳාම් කරන වෘත්තිය තමයි දෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ වෙද්දි දැන් මාස දෙකක වගේ කාලේ ඉඳන් තිබ්බ තරඟකාරීත්වය, කියන අපි ටෙන්ඩේසි වලට යනවා, තොර වාහන ටෙන්ඩර දාලා ගන්නවා, ඉතින් අපි මිලදී ගන්නවා විකුණනවා. ඒක හින්දා ඉතින් මේ අවුරුද්දේ මුල, ඒ කියන්නේ අප්‍රේල් වලට කලින් තිබ්බ තත්ත්වෙ නෙමේ අප්‍රේල් වලින් පස්සේ තියෙන. මොකද හැමෝ වගේ දැන් අර බිස්නස් එක නතර කරලා තිබ්බ පිරිස දැන් නැවත බිස්නස් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒත් එක්කම එතන නිකම්ම තරඟකාරීත්වයක් ඇදිලා නිකම්ම මිල ඉහළ කියලා තියෙන්නේ. ඉතින් හැමෝම කරන්නේ තමන්ගේ වෘත්තියේ හිඳ තරඟකාරීත්වයක් එතන හදාගෙන මිලක් හදාගෙන වෙන මොකද කට්ට කෙනෙක් ආයේ පාඩුවට විකුණන්නේ නැහැ නේ ඒක. මොකද ඒ මිලට එහා තමයි අනිවාර්යෙන් විකුණන්නේ. ඉතින් එතකොට තරඟකාරීත්වය ගොඩක් වැඩි වුණාන් පස්සේ නිකම්ම ඒ මිල ඉහළ යනවා. මේක තමයි ප්‍රධාන කාරණේ. ඉතින් ඒ වගේම තමයි ගිය අවුරුද්ද සාපේක්ෂව ගිය අවුරුද්දේ ආර්ථික රටේ කඩවන්නුට පස්සේ ලීසින් කම්පැනි රේට් වැඩි කරා, ලීසින් දෙන එක නතර කරා. ඒතකොට මිනිස්සුන්ගේ ආර්ථිකය වැඩිලා තිබ්බා. තෙල් ප්‍රශ්න ඔක්කො හැම දෙයක්ම එක්කම වාහන යන්න එක මිනිස්සු පොඩ්ඩක් නතර කරානේ. දැන් ඉතින් ආපහු ඒක පොඩ්ඩක් හරි ගිහිල්ලා ඉඳලා ආපහු මේ වෙනකොට හුරු වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා අර බිස්නස් එක නතර කරපු අට්ටියයි අනිත් හැම දෙනාම හැම ප්‍රශ්නයක්ම සාමකාමී මට්ටමකට පත් වුන නිසා දැන් නැවතත් මේ වෙනසක් තියෙනවා. සාමාන්‍ය මේ අවුරුද්දේ මුල වගේ සාමාන්‍ය තිබ්බ මිලත් එක සාමාන්‍ය ලක්ෂ දෙකට වගේ ප්‍රමාණයකට වාහනයක් අඩු වුණා මිලේ. තිබ්බ හැම වාහනයකම ලක්ෂ දෙක වගේ පරතරයක් තිබ්බා. ඉතින් දැන් ආපෝ ඒ ලක්ෂ දෙක හැදිලා තියෙනවා. ඒ කියන්නේ කලින් මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් අද ගත්තොත් එහෙම මම එහෙම වර්ෂ විදියට ගත්තොත් සාමාන්‍ය ත්‍රිවිල් වල සාමාන්‍ය කිව් නම්බර් 2007 2008 2009 පෝස්ට් ඔෆ් තනිලයි ගත්තොත් එහෙම සාමාන්‍ය දැන් 6 6:54 යනවා. දැන් මේ අවුරුද්දේ මුලදී මේක 4:55 5:54, ඒ කියන්නේ ලක්ෂයක් විතර වැඩි වෙලා තියෙනවා ඒක. ඒ වගේම තමයි සාමාන්‍ය 2010 වල වයිකාණ්ඩේ ටීවී තරවම තිබ්බේ මේ අවුරුද්දේ මුල තිබ්බේ 6 6 6:50 තිබ්බේ. ප්‍රේම 6:50 තිබ්බේ. ඉතින් 5 6:50 කර ගන්න තිබ්බ ඕන තරම් වාහන. ඒත් දැන් මේ මිලට ගන්න නැහැ. දැන් ආපහු ලක්ෂ 8 පැනිනවා. ඉතින් ලක්ෂ 8න් එහා තමයි තියෙන්නේ 2010 හෝ 2012 තියෙන අතර වර්ෂවල තියෙන වාහන තියෙන්නේ ලක්ෂ 8න් එහා. එතකොට AB නම්බර් තිබ්බා මේ අවුරුද්දේ මුල, ඒ කියන්නේ 2014 15 16
ඒවයි කාණ්ඩවල ටීවීල් ටිවි ලක්ෂ 10යින් පල්ලෙහා තිබ්බේ මේ අවුරුද්දේ මුල දැන් ආපෝ ලක්ෂ 10 හේතු වෙන්න ඉක ලක්ෂ 10 9යි 50යි උඩ 10යි උඩ මට්ටමට අවිලා තියෙන ආපව ඉතින් මේක ප්‍රධාන හේතුව තමයි මේ බිස්නස් කරන්න ඉරසගේ තරගකාරීත්වය මොකද කස්ටමර් කෙනෙක්ට වීල්යක් ගන්න අවශ්‍යතාවයට වැඩිය මේ බිස්නස් එකේ හිටිය කට්ටිය මිනිස්සු නැවත තරගයක් වෙලා එතන ගෙන් තමන්ගේ වෘත්තියේ හින්දා හෝ ඒ නිසා වෙන්නේ නැති. ඉතින් වැඩි මිලට මිලදී ගන්නවා. මිලදී අරන් තියා ගන්නවා. ඉතින් ඒක හින්දා නිකම්ම මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. නැත්තම් වැඩි වෙන්න හේතුවක් නැහැ වෙන. හේතුව මට තේරෙන විදිහට තමත් මේ ශේෂ්ඨ ඉන්න කෙනෙක් හැටියට තරගකාරීත්වයක් ඉබේ හැදිලා ඒ හැමෝම මේක පටන් අරගෙන තියෙන නතර කරපු කට්ටිය. එතකොට තරංගකාරීත්වයක් ඉබේ හැදිලා මේකට මිලක් ඉහළ ගිහලා තියෙනවා. මොකද මේ අවුරුද්දේ අප්‍රේල් වලින් මුල කාලෙදී ඉතින් ෆයිනෑන්ස් කම්පැනි එකවත් වාහනයක් ගන්න කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. එතකොට ඒ කට්ටියත් වාහන අඩුව විකුණන්න තමයි බැලුවේ. ඒ කියන්නේ ඉල්ලන ගානකට දෙන්න මට්ටමේ තමයි හිටියේ. මොකද බිස්නස් එකක් නැහැ. වාහන විකිණෙන්නේ නැහැ. ඒත් දැන් එන්නේ දැන් මාස දෙකක් තුනක් ඇතුළත ආපෝ වැලියුේෂන් එකක් වැඩි කළා. ඔප්ෂන් එකක්වත් ගන්න බැරි. ඒ කියන්නේ වෙන්දේසිකවත් වාහනයක් ගන්න බැරි මට්ටම නැති වීල් සාමාන්‍ය වෙන්දේසිලත් යනවා මේ දවස්වල. වයි නම්බර් සාමාන්‍ය ලක්ෂ 7 හමාරට ඔය 7 හමාර 7-6ට ඊයේ පෙරේද මමත් ගියා. ඉතින් 7 හමාර 7-6ට යනවා AB නම්බර් 2015 16 17 18 වගේ නම් කියන අලුත්ම වාහන 2018 වගේ නම් ලක්ෂ 12 පැනලා ගියා මේ ඊයේ පෙරේද. ඉතින් අද වෙනකොට ඕක තමයි මිල. ඉතින් මේ වාහනයක් සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න ගියොත් එහම ආපෝ පරණ තත්ත්වෙම තමයි උදා වෙලා තියෙන්නේ. ලොකු මිලක් අතර දරන්න බැරි මිලක් තියෙන්නේ. ඉතින් ඒක බිස්නස් කරන අය මිල හැදනවා. මිල බස්සන්නේ තියලා මිල හදන්නේ තේ කට්ටිය. ඔටෝමැටිකලි ඊට පස්සේ තරංකාරීත්වයක් හැදිලා මිල වැඩි වෙලා තියෙනවා. ඒතකොට ෆිනෑන්ස් කම්පැනි වලනොත් වාහන දෙන එක වැඩි කරනවා. ෆිනෑන්ස් රේට් අඩු කරලා තියෙනවා දැන් පොඩ්ඩක්. එතකොට ලීසින් දෙන ප්‍රමාණය නම් සාපේක්ෂව පොඩ්ඩක් වෙනතර වැඩි ටිකක් අඩුව තියෙන්නේ. මොකද රටේ ආර්ථිකය වැඩනත් එක්කම ලීසින් කම්පැනි රේට් වැඩි කරලා තිබ්බා. පොලි වැඩි කරලා තිබ්බා. ලීසින් වාරික වැඩි වුණා. දැන් ආපෝ පොඩ්ඩක් අඩු කරලා තියෙන හින්දා තරංගයක් තියෙන හින්දා නැවතත් අර කලින් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ওই දේ හින්දා තමයි ඉතින් ත්‍රිවිල මිල වැඩි වෙන්න හේතුව තමයි අද මම ඔයාලට කිව්වේ. ඔයාලා බලනවාද මොකද්ද මේ වැඩි වෙන්න හේතුව? මොකද දවසින් දවස වැඩි වෙන්න හේතුව මොකද්ද කියලා. තරංගකාරීත්වය හින්දා තමයි මේ වැඩේ වුනේ. ඉතින් තව මාසයක් එකමාරක් ඇද මේල අනිවාර්යෙන් තවත් වැඩි වෙනවා. මොකද ගත්ත වාහන අනිවාර්යෙන් වැඩි මිලේ කරන්නේ. ආයෙ ගන්න වාහන එතකොට වැඩි මිලෙන් ගන්න වෙන්නේ. එතකොට ඔහොමම දවසින් දවස මේ මිල ඉබේම හැදෙනවා. ඉතින් ඕක ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් ඔයාලා කල්පනා කරලා බලලා වාහනයක් ගන්න ඉන්න කට්ටිය වාහනේ විකුණන්න ඉන්න කට්ටිය මේ ගැන අවධානය යොමු කරා කියලා හිතනවා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකનું මොනවාරි දෙයක් දැනගන්න ඇති කියලා. කමෙන්ට් එකක් දාන්න මොනවාරි තියෙනවද ප්‍රශ්න ඇතිවෙද්දී මම දන්න දෙයක් තියෙනවා නම් මම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගොඩක් ස්තුතියි හැමදෙනාට. සුබ දවසක්.